समन्था चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं नमस्सवनकालो अयं बदन्ता नमस्सवनकालो अयं बदन्ता दमसवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। हेम दिनाठम तिरुवसन प्रार्थना करमीन अद मेदिन पुन पोहो दवसे ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න මේ ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. පින්තුනි අද මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් විහාරස්ථානයක ඉඳන් හරි නිවසේ ඉඳන් හරි උතුම් අෂ්ටාංග උපෝසත සීලයේ සමාදන් වී හරි මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණය ධර්මාවබෝධයේ පිණිස නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනි පුන් පොහෝ දවසක සිදුවෙච්ච අසිරිමත් සිදුවීම් අතර මැදින් පුන් පොහොය කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසුව උන්වහන්සේ කපිලවස්තු පුරේට ශාක්‍ය ජනපදයට 20,000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන තමන්ගේ ඥාතීන්ගේ දැක්ම පිණිස සුද්ධෝදන රජතුමාගේ ආරාධනාව මත බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට ගමන ආරම්භ කරපු දවස. ඔබ දන්නවා සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා රජගහනුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා කියලා දැනගත්තට පස්සේ අමාත්‍යවරු කීප දෙනෙක් යොමු කරා 1000ක පිරිසක් සමග. හැබැයි ඒ ගියේ සියලු දෙනාම නම වතාවක් පිරිස යොමු කරනවා. ඒ හැමෝම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගෙන උතුම් මරහත්වයට පත් වුණා. නමුත් ගිය කාරණේ ඉෂ්ට වුණේ නැහැ. අවසානයේ කාලුදායි කියන අමාත්‍යවරයා සියලු කාර්යයන් බාරව හිටපු අමාත්‍යවරය හැටියට ධර්මයේ සඳහන් වෙනවා. එදා සුද්ධෝදන රජතුමාගේ සියලු කාර්යයන් බාර අමාත්‍යවරයා කියන්නේ සාමාන්‍ය අග්‍රාමාත්‍යවරයා වගේ. ඒ වෙලාවේ සුද්ධෝදන රජතුමාට විශ්වාසවන්තවම හිටි ඔහු පමණයි. මොකද අනිත් කවුරුත් ඒ පොරොන්දුව ඉෂ්ට කරේ නැහැ. ඔහුට කතා කරලා කිව්වා මට දැන් ඉන්නේ ඔබ විතරයි විශ්වාසවන්ත කෙනෙකුට. ඔබවත් මගේ අරමුණ ඉෂ්ට කරන්න. මට කොහොම හරි බුදුරජාණන් වහන්සේ මේ නගරයට වඩම්මලා දෙන්න. ඒ වෙලාවේ කාලුදායි අමාත්‍යවරයා සුද්ධෝදන රජතුමාට කියන රජතුමනි මං මේ කාරණේ ඉෂ්ට කරන්න. හැබැයි ඊට පෙර මාව මේ සියලු වගකීම් වලින් නිදහස් කරලා මම කැමති මේ සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න මට ඒකට අවසර දෙන්න. සුද්ධෝදන රජතුමාගෙන් ඒ අවසරය අරගෙන 1000ක පිරිසක් එක්ක එදා රජගහනුවර වේළුවනාරාමයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා උතුම් පැවිදි භාවයට පත් වෙලා උතුම් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. නියමිත කාලයේදී බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා වන්දනා කරලා මේ කාලුදායි මහරහතන් වහන්සේ රජගහ නුවරත් කපිලවස්තුපුරයත් මේ ශාක්‍ය ජනපදයත් අතර මේ ගමන් මගේ තියෙන සුන්දරත්වය ගාථා ගණනාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා වන්දනා කරලා ආරාධනයක් කරා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ශාක්‍ය වස්සිකයන් ගැන අනුකම්පාවෙන් කපිලවස්තුපුරේට මේ ඥාතීන් ගැන අනුකම්පාවෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වැඩම කරන සේක්වා කියලා ආරාධනා කරා. අන්නේ ආරාධනාව අපේ බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන ඒ ගමන ආරම්භ කරන්නේ මැදින් පුන් පොහෝ දවසේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයට වැඩම කිරීම ආරම්භ වෙච්ච මොහොතේ සුද්ධෝදන රජතුමා මේ කාරණේ දැනගත්ත වෙලාවෙම නීග්‍රෝධ කියන ශාක්‍ය කුමාරයාට අයිති බොහොම රමණීය ඉඩම ශාක්‍ය වංශිකයන් වෙන් කරලා මේ සියලු දෙනා එකතු වෙලා ඉක්මනින් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඩඉන්න ආරාමයක් කෙරෙව්වා. ඒ තමයි නීග්‍රෝධාරාම. බුදුරජාණන් වහන්සේ 20,000ක් මහරහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩම කරලා එදා මේ නීග්‍රෝධාරාමේ
බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට පූජා කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙය දුරු කරන්න යමා මහ පෙළහර පෑව නීග්‍රෝධාරාම භූමියේදී. ශාක්‍ය වංශිකයෝ මාන්න අධිකයි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩම කරත් මේ ශාක්‍ය වංශිකයෝ අතර වැඩිහිටි ශාක්‍ය වංශිකයෝ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ගෞරව කරන්න ඉදිරියට ආවේ නැහැ. ඔවුන් සතුටු වුණා බුදුරජාණන් වහන්සේ ඇතුළු මේ භික්ෂූන් වහන්සේලාගේ වැඩම කිරීම. හැබැයි ඔවුන් කල්පනා කළා මේ බුදු වුණා කිව්වත් ඉතින් අපි පුතෙක් වගේනේ. අපිට වඩා වයසින් බාලයිනේ. අපි බාල සහෝදරයෙක්නේ. මේ විදිහට වැඩිමහල් අය ඒ ඥාතිකන් අනුව කල්පනා කරලා අපි මොකටද හිසපාත් කරන්නේ? අපි බොහොම උසස් ශාක්‍ය වංශිකයෝනේ. ඉතින් ඒ නිසා අපි එහෙම වඳින්න ඕනේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේට වඩා වයසින් බාල ශාක්‍ය වංශිකයෝ ලවා පුද පූජා වන්දනාමාන කෙරෙව්වා. ඒ වෙලාවේ මේ ශාක්‍ය වංශිකයන්ගේ මානේ ඔවුන්ගේ හිත්වල තියෙන මේ ස්වභාවය දකින ලෝතුරා බුදුරජාණන් වහන්සේ නීක්‍රෝධාරාම භූමියෙන් අහසට පැන නැගලා බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම පෙළහර යමා මහ පෙළහර පෑම සිදු කරා කියලා සඳහන් වෙනවා. දැන් අපි මේ යමා මහ පෙළහර පෑම ගැන චුට්ටක් ධර්මානුකූලව මොකද්ද මේ ධර්මයේ සඳහන් වෙන්නේ කියලා දැනගන්න උත්සාහයක් ගමු මේ ධර්මානුශාසනාව අතරතුර. ඒ තමයි පින්වතුනි ඉර්ධි විෂය අචින්ත්‍යයි. බුදුරජාණන් වහන්සේගේ ඉර්ධිමේ හැකියාව කිසිම ශ්‍රාවකයෙකුට ඒ හැකියාවට ලං වෙන්නවත් පුළුවන්කමක් නැහැ. ඔබ දන්නවා මේ බුද්ධ ශාසනය තුල ඉර්ධිවන්තයන් අතර අග්‍රම කෙනා මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේට නොයේ ඉර්ධි ප්‍රාතිහාර පාන්න පුළුවන්. උන්වහන්සේ ඒකා සංඛ්‍යා කල්පලක්ෂයක් අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න සසරි පාරමී පුරාගෙන ආපු කෙනෙක්. ඒ වගේම ඉර්ධිවන්තයන්ගෙන් අග්‍රස්ථානෙ ලබන්න පාරමී පුරාගෙන ආපු කෙනෙක්. මුගලන් මහරහතන් වහන්සේගේ ඉර්ධි බලය ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔබ අහලා ඇති බේරංජා නුවර සාගතයක් ඇති වෙච්ච සිදුවීම. එදා බුදුරජාණන් වහන්සේ ඇතුළු 500ක් පමණ මහා සංඝයා වේරංජා නගරේ වස්සමාදන් වුණා. විශාල නියඟයක් දුර්භික්ෂයක් සමග සාගතයක් මේ ප්‍රදේශයට ඇති වුණා. ඒත් සමග මාරාවේසේකි මේ ආරාධනා කරපු බමුණට ඔහුට අමතක වුණා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට සිව්පසෙන් ඇප උපස්ථාන කරන්න ඕනේ නේද මේ කාලෙ කියලා. ඒ අතරතුර බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයාටත් ඒ නගරවාසීන්ටත් ඒ ප්‍රදේශවාසි සියලු දෙනාටම ආහාර හිඟයක් නියඟෙන් විශාල පීඩනයක් සාගතයක් සමග ඇති වුණා. ඔය වෙලාවේ ධර්මයේ සඳහන් වෙනවා මුගලන් මහරහතන් වහන්සේ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා අවසර ඉල්ලනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ නියගේ නිසා දුර්භික්ෂ නිසා තථාගතයන් වහන්සේ ඇතුළු සංඝයාත් පීඩාවට පත් වෙලා, මේ වේරංජා නගරේ නගරවාසීනුත් පීඩාවට පත් වෙලා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස මට අවසර දෙනවා නම් මගේ ඉර්ධි බලයෙන් මම මේ පෘථිවි පුෂ්ඨය පෙරලලා මේ පොළොව ඇතුලේ තියෙනවා රස පොළොවක්, මේ පස්වල ඇතුලේ තියෙනවා සාමාන්‍ය ඔබ දන්නවා මේ පාෂාණ තට්ටු අතර මුගලන් මහරහතන් වහන්සේ විස්තර කරනවා සාමාන්‍යයෙන් ආහාර කරගන්න පුළුවන් කිරිවල යොදේ වගේ රස පොළොවක් මේ ඇතුළතින් පිහිටලා තියෙනවා යම් තට්ටුවක්. අන්නේ රස පොළොව මං උඩට පෙරලලා මතු කරන්න. මේ මිනිස්සයන්ට ඒ රස පොළොව හරි කුසගින්න නිවා ගන්න ආහාර කරගන්න පුළුවන්. පිංගතුණී ඔබට මේකේ සමහර වෙලාවට මේ කාරණා කියනකොට ඒක කොහොමද වෙන්නේ, මේ පස් කන්නේ කොහොමද, මේවා නිකන් මොන වගේද, ওই වගේ නොඑක අදහස් එන්න පුළුවන්. ඔබ දන්නවනම් අග්ගඤ්ඤ සූත්‍රයේ දීඝනිකායේ සඳහන් වෙනවා අග්ගඤ්ඤ සූත්‍රය කියලා දේශනාවක්. මේ ලෝක ධාතුවක් විනාශ වෙලා ආයිමත් පෘථිවි පුෂ්ඨයක් හැදෙනකොට ඉස්සලාම හැදෙන පොළොවේ මේ පෘථිවි පුෂ්ඨය හරියට කිරිවල යොදේ වගේ කියන. මේ සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි පාවි ඉන්න සත්ව කොටසක් බවට පත් වෙනවා. මේ ලෝක ධාතුවම විනාශ වුණාට පස්සේ අර පෘථිවි පුෂ්ඨයේ කාලයක් යනකොට අර අහසේ පාවි පාවි ඉන්න මේ ආබස්සර කියන මේ පිරිස පොළොව ආසන්නයට ඇවිල්ලා ඉස්සල්ලා පෘථිවි පුෂ්ඨය ආග්‍රහණය කරන හරිම සුවඳයි. අවසානයේ ඔවුන් ඒක දිවගාලා බලන්න පුරුදු වෙනවා. ඊළඟට ඔවුන් මේ පෘථිවි පුෂ්ඨය ආහාර කරගන්න කාලයක් යනකොට උන්ට අර අහසේ පාවි පාවි අහසින් ගියායේ ශරීර ටික ටික ඝන වෙලා අහසින් යන්න බැරුව
පොළො මට්ටමේ රැඳෙනවා. මේක මේ දීර්ඝ දේශනාවක්. මම මේ පුංචි කොටසක් ඔබට සිහිපත් කරේ. දීඝනිකාය තියෙන මේ අග්ගඤ්ඤ සූත්‍රය මේ විදිහට ටික 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 අර ආබස්සර නමින් අහසි පාවි පාවි හිටපු සත්‍යයන් පොළොව මට්ටමට සම්බන්ධ වෙච්ච හැටි, ඊළඟට ඔවුන් කාලයක් යනකොට ඔවුන්ගේ ශරීර ඝන වෙලා මේ මිනිස්යන් හැටියට වෙනස් වෙච්ච හැටි, ඊළඟට ඔවුන් මේ පොළොව මේ පෘථිවි පෘෂ්ඨයේ ආයම ටික ටික සකස් වෙච්ච හැටි ඉස්සල්ලාම, ඊට පස්සේ කාලයක් යනකොට ඒ ආහාර කරගත්ත පෘථිවි පෘෂ්ඨයේ ඝන වෙලා යම් යම් භෝග වර්ග ඔවුන්ට ආහාර කරගන්න පුළුවන් ඇල්වි, මේ වගේ නොඑක් ආහාර වර්ග පොළොවෙන් පහළ වෙච්ච හැටි දීර්ඝ දේශනාවක් තියෙනවා. එතකොට අපි කතා කරේ අර මුගලන් මහරහතන් වහන්සේ වේරංජා සාගතේ වෙලාවේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට අවසර දෙනවා නම් මම 이르දි බලයෙන් මේ පෘථිවි පුෂ්ඨේ පෙරලන්නම් කියනවා. මේ පොළොව ඇතුලේ තියෙනවා රස පොළොවක්. මේ මහ පොළොව පෙරලලා ඒ රස පොළොව මං උඩට මතු කරලා දෙන්නම් 이르දි. දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලනවා මේ කාරණේ වෙනුවෙන්. එතනදී බුදුරජාණන් වහන්සේ අහනවා, මොග්ගල්ලාන, ඔබ කොහොමද මේ පෘථිවි පුෂ්ඨයේ මත ජීවත් වෙන මිනිස්සයන්ට සත්වයන්ට හානියක් නොවන විදියට ඔය දේ කරන්නේ කොහොමද කියලා. ඒ වෙලාවේ 이르දිවන්තයන්ගෙන් අගතැම්පත් මුගලන් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම වම් මතින් මේ වගේම පෘථිවි පුෂ්ඨයක් 이르දියේ මවනවා. මවලා මේ ඉන්න සත්වයන්ව ඒ පුෂ්ඨයේ මතින් තියනවා 이르දියේ. තියලා මං අනිත් අතින් පොළොව පෙරලලා ආයමත් ඒ සත්‍යම් මේ පොළොව මතින් තියනවා කියලා. දැන් මේක අපිට හිතා ගන්නවත් බැරි දෙයක්. 이르දි විශේ අචින්ත්‍යයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා, මොග්ගල්ලාන, ඔබට ඔය කියපු දේ ඔබේ 이르දි බලෙන් කළ හැකි. නමුත් මොග්ගල්ලාන, ඔබට ඔවැනි දෙයක් කරන්න සිතක් පහළ නොවේවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ වළක්වනවා. එතනදී බුදුරජාණන් වහන්සේ වදාළ, මොග්ගල්ලාන, ඔබ යම් හේකින් ඔය දේ කරොත් ඔබ පෘථිවි පුෂ්ඨයේ පෙරලලා මේ පොළොවේ රස පොළොවක් උඩට මතු කරලා මෙහෙම දෙයක් 이르දියෙන් කළොත් මේ සාමාන්‍ය මිනිසයන්, මේ ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන්ට කොහොමද මේක උනේ, මොකක්ද මේ උනේ, කොහොමද මේක කරේ කියලා හිතා ගන්නවත් බැරුව බොහෝ පිරිසකගේ හිත් පවා විපිලිසර වෙන්න පුළුවන් කියලා. මිනිසුන්ගේ ඔළුව අවුල් වෙන්න පුළුවන්, පිස්සු හැදෙන්නත් පුළුවන්. කොහොමද මේක උනේ, කොහොමද කරේ කියලා හිතා ගන්නවත් බැරුව. ඒ නිසා පින්වතුනි, 이르දි විශේ අචින්ත්‍යයි. මුගලන් මහරහතන් වහන්සේට එවැනි මහා 이르දියක් තිබුණා නම් පොළොව පවා පෙරලන්න පුළුවන් තරම් 이르දි බලයක්. හැබැයි මතක තියාගන්න, මේ ලෝකේ මුගලන් මහරහතන් වහන්සේට කරන්න බැරි එකම 이르දි ප්‍රතිහාරය තමයි යමා මහ පෙළහර පෑම. ඒ දේ කළ හැක්කේ බුදු කෙනෙකුට පමණයි. බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙකුටවත්, අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ නමකටවත් වෙනත් කිසිම පුද්ගලයෙකුට, ශ්‍රාවකයෙකුට කළ නොහැකි, ලෞතුරා බුදු කෙනෙකුට පමණක් කළ හැකි එකම ප්‍රතිහාරයක් තමයි අසිරිමත් පෙළහර. ඒ පෙළහර කරනවා නම් ආයෙමත් තවත් බුදු කෙනෙක් පමණයි. ඒ තමයි යමා මහ පෙළහර පෑම. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළවෙනි සති අවසානයේ දෙව්බමුණගේ සැකදුරු කරන් උන්වහන්සේ ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වුණා කියලා. මොකද බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලේ ඒ ඉරියව්වෙම වැඩ සිටිද්දී බොහෝ දෙවි දේවතාවරු අතර හිත දකින්න පුළුවන් දෙවිවරු, මහේශාක්‍ය දේවතාවරු ප්‍රීතිගෝසා කර කර දෙවියන් සතුටු වෙනවා. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා, ලෞතුරා බුද්ධත්වයට පත් වුණා කියලා දෙවියන් ප්‍රීතිගෝසා කරනවා. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ ඉරියව්වවත් වෙනස් නොකර චතුරංග සමන්නාගත වීරියෙන් බෝධි මූලේ වැඩ සිටිය ඉරියව්වෙම සතියක් බුදු වෙලත් ඒ බෝධි මූලේම වජිරාසනේ මත වැඩ සිටියා. අවසානික දවස් ගාණක් යනකොට, අර සතියක් වෙනකොට සමහර හිත දකින්න බැරි දෙවිවරු සැක සංකා උපදවන්න පටන් ගත්තා. තාම බුදු වෙලා නැතුව ඇති, බුදු වුණා නම් උන්වහන්සේ උතනින් නැගිටලා වඩිනවනේ. උන්වහන්සේ ඒ විදිහටම වැඩ ඉන්නේ, තාම උන්වහන්සේ වීරිය වඩනවා, තාම වීරිය වඩනවා. ඒ වගේ
බොහෝ දෙවි දේවතාවරු උන්වහන්සේ ඒකාන්තින් බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රීතිගෝසා කරනකොට සමහර අයට සැක සංකා ඇති වුණා. බුද්ධත්වයෙන් පළවෙනි සතිය අවසානයේ බෝධි මූලයෙන් අහසට පැන නැගලා බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙකුට පමනක් කළ හැකි යමා මහ පෙළහර පෑම සිදු කරා. අන්න එතනදී තමයි සියලු දේව් බඹුන් ප්‍රීතිගෝසා කරමින් සාදුකාර දෙමින් පිළිගත්ත උන්වහන්සේ ඒකාන්තින් බුද්ධත්වයට පත් වෙලා මයි මේ වැඩ සිටියේ. උන්වහන්සේ ඒකාන්තින් බුද්ධත්වයට පත් වුණා කියලා පිළිගත්. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුද්දකට පමණ පසුව කපිලවස්තුපුරයට වැඩම කරපු ගමනේ නීග්‍රෝධාරාම ඉදිරිපිට මේ ශාක්‍ය වංශිකයන්ගේ මානෙ දුරු කරන්න ඒ විදිහෙම යමා මහ පෙළහර පෑමක් සිදු කරයිද. මේ යමා මහ පෙළහර පානවා කියලා කියන්නේ අපි ඒකට කියනවා යමක මහා ප්‍රාතිහාරය. යමා මහ පෙළහර පෑම. බුදුරජාණන් වහන්සේ අහසට පැන නැගලා උන්වහන්සේ තේජෝ කසිනේටත් ආපෝ කසිනේටත් සමවදිනවා. වේගෙන් සමාපatti දෙකකට සමවදිනවා. එකිනෙකට වෙනස් සමාපatti දෙකක්. තේජෝ කසිනේට සමවදිනකොට උන්වහන්සේට පුළුවන් ගිනිදල් විහිදවන්න මේ ශරීරයෙන්. ආපෝ කසිනේට සමවදිනකොට උන්වහන්සේට පුළුවන් ජල දහරා විහිදවන්න මේ ශරීරයෙන්. පිංගතුනි උන්වහන්සේ ශරීරයෙන් උඩ කොටසෙන් ගිනිදල් විහිදවනකොට ශරීරයෙන් යට කොටසෙන් ජල දහරාවල් විහිදවනවා. ඊළඟට ශරීරයෙන් යට කොටසෙන් ගිනිදල් විහිදෙනකොට ශරීරයේ ඉනෙන් උඩ කොටසෙන් ජල දහරා විහිදෙනවා. ඒ විදිහට පෙළහර පාලා ඊළඟට ශරීරේ වම් පසට දකුණු පසට බෙදාගෙන ශරීරේ වම් පසින් ගිනිදල් විහිදෙනකොට දකුණු පසින් ජල දහරාවන් විහිදෙනවා. ඊළඟට වම් පසින් ජල දහරා විහිදෙනකොට දකුණු පසින් ගිනිදල් විහිදෙන විදිහට ප්‍රාතිහාර පාන. අවසානයේ බුදුරජාණන් වහන්සේ වම් කණින් ගිනිදලක් විහිදෙනකොට දකුණු කණින් ජල දහරාවක් විහිදෙනවා. වම් නාස්පුඩුවෙන් ගිනිදල් විහිදෙනකොට දකුණු නාස්පුඩුවෙන් ජල දහරා විහිදෙනවා. අවසානයේ රෝම කෝප අගින් පවා ඉතාසියුම්ව ගිනිදල් විහිදෝමින් ජල දහරා විහිදෝමින් මේ ප්‍රාතිහාර්ය අහසේ දක්වනකොට බුදු කෙනෙකුට පමනක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාර්ය සුද්ධෝදන රජතුමා ඇතුළු ශාක්‍ය වංශිකයන් සාදුකාර දෙදී පුදුමෙන් පුදුමයට පත් වුණා උන්වහන්සේගේ මේ ප්‍රාතිහාර්ය දැකලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මැදින් පුන් පොහෝ දවසේ මේ ශාක්‍ය ජනපදයට වැඩම කරපු ගමනේ සිදුවිච්ච විශේෂ සිදුවීම් අතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඊළඟ දවසේ ඔබ දන්නවා උන්වහන්සේ බුදුවරුන්ගේ මේ ශ්‍රමණයන් වහන්සේලාගේ සම්ප්‍රදාය පින්නපාතේ වැඩම කිරීම බුදුරජාණන් වහන්සේ දා කපිලවස්තුපුර ශාක්‍ය ජනපදයේ නගරේ පින්නපාතේ වඩිනවා. හැබැයි සුද්ධෝදන රජතුමාට ඒක මදිකමක්. මහා මාන්නයකින් ජීවත් වෙච්ච රාජ පරම්පරා අතර පවා ශාක්‍ය වංශිකයේ බොහොම උසස් කියලා හිතාගෙන හිටපු ශාක්‍ය වංශිකයා මේ සිදුවීම ආරංචි වුණාට පස්සේ සුද්ධෝදන රජතුමා දුවගෙන දුවගෙන ගිහිල්ලා මහා පාරේදිම වැඳගෙන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඇයි අපිට මේ ලැජ්ජ කරන්නේ? අපි ශාක්‍ය වංශිකයෝ අපි කාගෙන්වත් ඉල්ලගෙන මෙහෙම යැපිච්ච පිරිසක් නෙමෙයි. මේ මාලිගාවල මේ රාජ මාලිගාවල ඇතිතරම් සැප සම්පත් භවභෝග ආහාර පාන තියෙද්දි ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම අපිට ලැජ්ජ කරන්නේ? ඊවිලි බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි ඔබේ වංශයේ ශාක්‍ය වංශේ වෙන්න පුළුවන්. නමුත් මං දැන් බුද්ධ වංශයට අයිති කෙනෙක්. මේ තමයි බුදුරජාණන් වහන්සේලාගේ චාරිත්‍රය. එදා බුදුරජාණන් වහන්සේ පාත්‍රී අතේ තියාගෙන ගාථාවකින් සුද්ධෝදන රජතුමාට දහම් දෙසුවා. රජතුමා ඒ බණහලා ඒ මොහොතේම උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඊළඟට තුන්වෙනි දවසේ දෙවනි දවසේ ඊළඟට ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේට ආරාධනා කරා ස්වාමීනි එහෙමනම් හෙට දවසේ ඉඳන් සංඝයා සමග මාලිගාවට දානෙට වඩින්. ඊළඟට ඒ මාලිගාවට දානෙට වැඩම කරපු මොහොතේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා මහා ප්‍රජාපති ගෞතමී ධර්මාවබෝධි ලැබුවා. තුන්වෙනි දවසේ රාහුල කුමාරයා පැවිදි කරා. ඊළඟට නන්ද කුමාරයාගේ පැවිදි කිරීම මේ වගේ කාරණා රැසක් සිද්ධ වුණේ බුදුරජාණන් වහන්සේ මේ ශාක් ජනපදයට වැඩම කරපු ගමන. මෙන්න මේ කාරණා යෙදිච්ච පුන් පොහෝ දවසක අද දවසේ ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ පොයේ දවසක උතුම් සීලේක පිහිටලා ගුණධර්ම ආරක්ෂා කරමින් යම් කිසි කෙනෙක් පුන් පොහෝ දවසේ වෙනදට වඩා උතුම් සීලේක පිහිටලා ගුණධර්ම රකින්නවද
පින්වතුනි සතර වරන් දෙවියන් පවා මේ ලෝකෙ සැරිසරනවා පෝයේ දවසට ගුණධර්ම පුරණ අය ගැන තොරතුරු එකතු කරගෙන යන්න. අද වගේ පුන් පොහෝ දවසක දිව්‍ය ලෝකෙ සිද්ධ වෙන අසිරිමත්ම සිදුවීම් පිළිබඳව දීඝනිකාය සඳහන් වෙනවා. ජනවසභ කියන සූත්‍රය, ජනවසභ කියන්නේ බිම්බිසාර රජුරෝ. බිම්බිසාර රජුරෝ මරණයට පත් වෙලා ජනවසභ නමින් දිව්‍ය ලෝකෙ ඉපදුනා. දවසක් බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ජකෝට පාරවතේ වැඩ ඉන්නකොට මේ බිම්බිසාර රජතුමා දැන් දෙව්ලොව ඉපදිලා, එදා රාත්‍රී මුළු ප්‍රදේශයම ආලෝකමත් කරගෙන විශාල දිව්‍ය ආලෝකයක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට පැමිණිලා, මේ ආලෝකයේ තුලින් දෙවි කෙනෙක් නිර්මාණය වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා දිව්‍ය ලෝකේ විස්තර වගයක් කියනවා. ස්වාමීනි, මම තමයි ජනවසභ, මමයි ජනවසභ කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරා. එහෙම වන්දනා කරලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, දෙවිවරු පොයේ දවස්වලට සුධර්මා දිව්‍ය සභාවට රැස් වෙනවා. එහෙමනම් අද වගේ පුන් පොහෝ දවසක සදෙව්ලොවම දෙවියන් සුධර්මා කියන දිව්‍ය සභාවට රැස් වෙනවා. ඒ මොකටද දෙවිවරු දිව්‍ය සභාවට රැස් වෙන්නේ? පින්වතුනි, මනුස්ස ලෝකයේ තෙරුවන් සරණ ගිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැමෝම නොවුනත් බොහෝ පිරිසක් මේ සීලේක වටිනාකම දන්න, ධර්මයේ වටිනාකම දන්න, උපෝසත සීලයක් සමාදන් වීමේ වටිනාකම දන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ පොයට උපෝසත සීලේ සමාදන් වෙනවා. ඒ සීලේ සමාදන් වෙලා වෙනතට වඩා උතුම් ගුණයක් පුරන්න පොයි දවස්වලට උත්සාහයක් ගන්නවා. දෙවිවරු දිව්‍ය ලෝකේ සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. හැමෝම නෙමෙයි, දිව්‍යයන් අතර සම්මා දිට්ඨික, මිත්‍යා දෘෂ්ටික දේවතාවරු, එක එක දෘෂ්ටි මතවාද ඇති අය, ඒ වගේම සුර අසුර පිරිස ඉන්නවා, මාර පාක්ෂික අයත් ඉන්නවා. පෙර මොකක් හරි පිනක් නිසා දිව්‍ය ලෝකෙ ඉපදිලා, නමුත් යම් යම් දෘෂ්ටි වශයෙන් එක එක දෘෂ්ටි මතවාද දරාගෙන ඉන්න අය ඉන්නවා. ඒ නිසා තමයි දෙවියන් අතරින් පවා දිව්‍ය චුති කියන සූත්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මහණෙනි, බොහෝ දෙවිවරු දිව්‍ය ආවිස අවසන් වෙනකොට දෙව්ලොවින් චුත වෙලා අපායට වැටෙනවා. ඒ පෙරපින ගෙවලා අවසන් කරලා දිව්‍ය ලෝකෙන් චුත වෙලා එක්ක නිරේ උපදිනවා, තිරිසං අපාය උපදිනවා, ප්‍රේත ලෝකෙට වැටෙනවා, එක්ක මනුස්ස ලෝකෙට වැටෙනවා. හැබැයි දිව්‍ය ලෝකේ ඉපදුනත් පින් කරගන්න අය, සද්ධාදී ගුණධර්ම වඩා ගන්න අය, අර සුධර්මා දිව්‍ය සභාවේ දෙවියන් එක්ක එකතු වෙලා බණහන පින්කම් කරන ගුණධර්ම පුරන දෙවිවරු, අන්නේ අය දෙව්ලොවදී තව තවත් පින් බලවත් කරගෙන, කුසල් වඩාගෙන, බණ භාවනා කරගෙන, සමහරු මාර්ගඵල ලබාගෙන, එහෙම්ම සුද්ධාවාස බඹලව ඉපදිලා පිරිනිවන් පාන මට්ටමට දිව්‍ය ලෝකෙදිම සංසාර ගමන අවසන් කරන මාර්ගයට පිවිසෙනවා. මේ ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, සුධර්මා දිව්‍ය සභාවට පොයේ දවස්වල දෙවිවරු එකතු වුණාට පස්සේ ඒ දෙවියන්ට බණ කියන්න, දහම් දෙසන්න සුද්ධාවාස බ්‍රහ්ම ලෝකෙන් සනන්ත් කුමාර කියලා බ්‍රහ්ම දේවතා කෙනෙක් දිව්‍ය ලෝකෙට වැඩම කරනවා. පිංගතුනි, දිව්‍ය තල හයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ මනුස්ස ලෝකෙට ආසන්නේ, කියන්නේ පොළොව ආසන්නේ ඉන්න දේවතා කොට්ටාසයක් තියෙනවා. උක්ෂ පර්වත විමාන කරගෙන මේ මනුස්සයන් ඇසුරේ පොළොව ඇසුරු කරගෙන ඉන්න දේවතාවරු කොටසක් ඉන්නවා. ඒ ඇයට අපි කියන භූමාෂ්ට භූමාටු දේවතාවරු. ඊළඟට අහසේ විමාන මවාගෙන ඉන්න දේවතාවරු ඉන්නවා, ආකාශ්ට දේවතාවරු. එතකොට මේ පොළොව සීමාව ඉඳන්ම යතුන් 42,000ක් දක්වා ඉහළ සීමාව තුළ චාතුම් මහරාජික කියන දිව්‍ය තලයට අයිති වෙනවා. එතකොට යොදුන් 42,000ක් ඉහලින් තමයි ওই චාතුම් මහරාජික දිව්‍ය තලේ ඉහළ පින් ඇති දේවතාවරු වැඩින්. ඒ අය සතර වරන් දෙවියන්, විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවන්, රුද්‍රාෂ්ට කියන සතර වරන් දෙවියන් යටතේ මේ ලෝකේ සිව් දිසා පාලනය වෙන දේවතාවරු ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතන ඉඳන් තවත් යොදුන් 42,000ක් ඉහළින්, ඒ කියන්නේ පොළවේ ඉඳන් යොදුන් 84,000ක් ඉහළින් තවතිසා දිව්‍ය තලේ පිහිටලා තියෙන සක දෙවියන් වැඩ ඉන්නේ මේ තවතිසා දෙව්ලෝ. ඊළඟට යාම දිව්‍ය ලෝකේ, තුසිත දිව්‍ය ලෝකේ, නිම්මාන රති දිව්‍ය තලේ, පරිනිම්මිත වසවර්ති දිව්‍ය තලේ, මේ වගේ සදෙව්ලොවක් ගැන සඳහන් වෙනවා. මේ මනුස්ස ලෝකයේත් සතර අපායත් දිව්‍ය ලෝක හයත් අයිති කාම ලෝකේට. ඇසට පේන ප්‍රියමනාප රූප, කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස,
මේ පංච කාමයන් තුල තමයි සැපය සතුට සොම්නස හොයන්නේ මිනිස්සුත් ඔය දෙවිවරුත් කාම ලෝකේ ඉන්න පිරිස. ඔය අතර පිංගතුනි කෙනෙක් පංච කාමයන් ඉක්මවලා භාවනා කරලා සමාධියක් ඇති කරගෙන ධ්‍යාන මට්ටම් උපදවාගෙන තිබුණා නම් ඒ ධ්‍යාන මට්ටම් වලට අනුව උපදින රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දිව්‍ය තලවලට ගොඩාක් ඉහලින් තමයි මේ බ්‍රහ්ම තල පිහිටන්නේ. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන මේ රූප ධ්‍යාන උපදවලා ඒ ධ්‍යාන මට්ටම් අනුව උපදින බ්‍රහ්ම තල 16ක් තියෙනවා. ඊටත් ඉහලින් තියෙනවා බ්‍රහ්ම තල 4ක්. ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන කියලා. ඒ බ්‍රහ්ම තල වල උපදින්නේ ඒ අරූප ධ්‍යාන අර රූප ධ්‍යානත් ඉක්මවලා යම් කිසි කෙනෙක් අරූප ධ්‍යාන මට්ටමට හිත භාවනාවෙන් දියුණු කරලා තිබුණා නම් අන්නේ අය අරූපී බ්‍රහ්ම තල වල උපදිනවා. එතකොට මෙන්න මේ අතර සුද්ධාවාස බ්‍රහ්ම තල තියෙනවා. ওই රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අතර තියෙනවා සුද්ධාවාස බ්‍රහ්ම තල පහක්. අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට කියලා ධර්මයේ සඳහන් වෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක්. මේ බ්‍රහ්ම තලවල උපදින්නේ අනාගාමී ඵලයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා පමණයි. ඔබ දන්නවා මේ ධර්මය අවබෝධ කරගෙන නිවන කරා යන ගමනේ සෝවාන් ඵලේ, සකදාගාමී ඵලේ, ඊළඟට අනාගාමී ඵලේ කාමරාග පටිග සංයෝජන සම්පූර්ණ ප්‍රහාණය කළා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජන සමග කාමරාග පටිග සම්පූර්ණ ප්‍රහාණය කරපු පිරිස මරණින් මත්තේ උපදින්නේ ඔන්නෝය කියන සුද්ධාවාස බ්‍රහ්ම තලවල. ඒ සුද්ධාවාස බ්‍රහ්ම තලවල කෙනෙක් ඉපදුනා නම් ආයමත් කාම ලෝකෙට දිව්‍ය ලෝකෙටවත් මනුස්ස ලෝකෙටවත් ආයි කාම ලෝකෙට එන්නේ නැහැ. අනාගාමී කියන එකේ අර්ථයත් ඒකයි. අනාගාමින්න ආගාමී. ආයමත් කාම ලෝකෙට එන්නේ නැහැ කියන අර්ථය. එතකොට මෙන්න මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදිලා ඉන්න අනාගාමී උත්තමයන් වහන්සේලා ඒ බ්‍රහ්ම ලෝක තුලදීම පිරිනිවන් පානවා. ඉතිරි සංයෝජන ප්‍රහත් එහෙදිම ප්‍රහාණය කරන රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිජ්ජා කියන ඒ සංයෝජන පහත් ප්‍රහාණය කරලා උතුම් අරහත්ත්වයටපත් වෙලා ඒ සුද්ධාවාස බඹලව ඉන්න දේවතාවරු එහෙම පිරිනිවන් පානවා. මේ අනාගාමී ඵලයටපත් වෙච්ච දේවතාවරු අතර ඉන්න සනන්ත් කුමාර කියන බ්‍රහ්ම දේවතාවුන් වහන්සේ බොහෝම ධර්මදර ධර්ම කතික බ්‍රහ්ම දේවතාවුන් වහන්සේ නම. උන්වහන්සේ දිව්‍ය තලයට වැඩම කරනවා සුධර්මා දිව්‍ය සභාවට පොයි දවසට බණ කියන. අද වගේ පුන් පොහෝ දවසට අපි මේ මනුස්ස ලෝකේ උප බණ අහනවා වගේම දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා සනන්ත් කුමාර කියලා බ්‍රහ්ම දෙවියන්ගෙන් බණ අහනවා. මේ දීඝනිකාය ජනවසභ සූත්‍ර ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ පොයි දවසට දෙවිවරු කතා වෙන්නේ සතර සතිපට්ඨාන ගැනයි. සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙච්ච දෙවිවරු සාකච්ඡා කරන්නේ සතර සම්‍යප්පදාන වීරිය ගැනමයි. ඒ දෙවිවරු සාකච්ඡා කරන්නේ පංච ඉන්ද්‍රිය පංච බල ධර්ම වඩන ආකාරය ගැනයි. සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන දෙවියන් සාකච්ඡා කරන. එහෙමනම් මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නිවන කරා යන්න උපකාර වෙන මේ බෝධිපාක්ෂික ධර්මයන් ගැන තමයි දෙවියන් පවා සුධර්මා දිව්‍ය සභාව එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා බණ අහනවා. මේ සනත් කුමාර කියන බ්‍රහ්ම දෙවියන් දහම් දේශනකොට මේ දිව්‍ය පිරිස අතර බණ අහන්න උනත් දැන් ඔබ දන්නවා සාමාන්‍ය සමහර අය ආසයි ඉස්සරහින්ම ගිහිල්ලා වාඩි වෙලා බණ අහන. හැබැයි ඒ දෙවියන් අතර ආසන පවා දෙවියන්ට අවස්ථාවක් ලැබෙන්නේ ඒ අයගේ පිනේ ප්‍රමාණයට. අර දිව්‍ය ලෝකේ බණ අහන්න එකතු වෙන දෙවියන් අතරින් පවා ජනවසභ දෙවියන් බුදුරජාණන් වහන්සේට විස්තර කරනවා ස්වාමීනි ඔය එකතු වෙන දිව්‍යවරු අතරේ මනුස්ස ලෝකේ සද්ධාව දියුණු කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය, සීලය දියුණු කරගෙන දිව්‍ය තලවල ඉපදිච්ච අය, සුත දහම් දැනුම හොඳට දියුණු කරලා දිව්‍ය තලෙ ඉපදිච්ච අය, ත්‍යාග සම්පත්‍ති අතහැරීම පුරුදු කරලා දිව්‍ය තලෙ ඉපදිච්ච අය, ප්‍රඥාව පුරුදු කරලා දිව්‍ය තලෙ ඉපදිච්ච අය, ඒ කියන්නේ සීක බල සද්ධා
සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා ඒවා බලවත් කරලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරු අනෙක් සියලු දෙවිවරුන්ට වඩා දිව්‍ය වර්ණින් බැබලෙනවා දිව්‍ය තේජසින් බැබලෙනවා දිව්‍ය බල පරාක්‍රමින් බැබලෙනවා අන්නේ අය තමයි අනිත් දෙවිවරුන්ට පවා ඉදිරියෙන්ම ඉඳගෙන බැබලෙමින් ඒ අය තමයි කියනවා අර ධර්මයේ අහනකොට ඒ අයට ලැබෙන අවස්ථාව බොහොම ප්‍රබලයි අනිත් අයට වඩා ඒ නිසා පින්වතුනි දෙව්ලොව ඉපදුනා දැන් සමහර අය ඔබ අහලා තියෙනවා විමාන වත්ව කියලා ධර්මයේ සඳහන් වෙනවා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවිවරුන්ගේ ජීවිත කතා ඒ විමාන වත්වේ සඳහන් වෙන්නේ සමහර දෙවිවරු කාලයක් මේ තුනුරුවන් ගැන සද්ධාව දියුණු කරපු සීල් රැකපු බණහපු ඔය කියන සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා දිව්‍ය ලෝකෙ ඉපදිච්ච අය ගැන නෙමෙයි සඳහන් වෙන්නේ සමහර වෙලාවට වතුර ටිකක් පූජා කළ පිපාසයෙන් හිටපු කෙනෙකුට මරණ මංචකේ ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා ඊළඟට පින්දපාත යන ස්වාමීන් වහන්සේ නමකට දාහණේ හන්දක් පූජා කරනවා මොකක් හරි අනතුරකින් විපතකින් මරණයට පත් වෙනකොට මතක් වෙන්නේ අර දන් දීපු පින අනේ මං දාහණේ හන්දක් පූජා කරා නේද කියලා ඒක මතක් කියලා සාදු සාදු කියලා ඒ පින බලවත් වෙලා දිව්‍ය ලෝකෙ උපදිනවා ඊළඟට ඔය වගේ උක් දණ්ඩක් පූජා කරලා පිට්ටු කෑල්ලක් පූජා කරලා සමහරු චෛත්‍යයකට මල් ටිකක් පූජා කරලා මරණයට පත් වෙනකොට අර මල් පූජා කරපු පින බලවත් වෙලා ඒ මොහොතේ ආසන්න කුසලයක් හැටියට කරපු පිනක් කුසලයක් බලවත් වෙලා තමන්ගේ ජීවිතේ කරලා තිබ්බ අකුසල් යටපත් වෙලා දිව්‍ය ලෝකෙ උපදින දෙවිවරු ගැන සඳහන් වෙනවා. ওই විමානවත්වේ සඳහන් වෙන බොහෝ එවැනි දිවි දේවතාවරුන්ගේ කතා. එතකොට ඒ දෙවිවරු පිනක් බලවත් වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුනාට ඒ දෙවියන්ට වඩා දිව්‍ය වර්ණයෙන් දිව්‍ය තේජසින් දිව්‍ය බල පරාක්‍රමෙන් දිව්‍ය සැප සම්පත් වලින් ගොඩාක් බල සම්පන්නයි මනුස්ස ලෝකේ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩලා සීක බල ධර්ම පුරුදු කළ දිව්‍ය ලෝකේ උපදින දෙවිවරු. එතකොට සනන්ත් කුමාර කියන දෙවියන් අද වගේ පුන් පොහෝ දවසක දිව්‍ය ලෝකේ සෝධර්මා දිව්‍ය සභාවට එකතු වෙලා දෙවියන්ට බණ කියනවා. ওই දිව්‍ය තලයේ දෙවියන් බණ කියනකොට ඒ වගේම පොයි දවසේ සිදුවෙන තවත් විශේෂ සිදුවීමක් බුද්ධ දේශනා අතර සඳහන් වෙනවා. ඒ තමයි සාමාන්‍ය සතර පොයේට දෙවියන් සෝධර්මා දිව්‍ය සභාව රැස් වෙලා සක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන් යම් යම් දිව්‍ය ගැටලු ප්‍රශ්න විසඳනවා. දෙවියන් මනුස්ස ලෝකේ තොරතුරු සාකච්ඡා කරනවා. මනුස්සයන්ගේ යහපතට උදව් කරන්න පුළුවන් අවස්ථාවක නම් මිනිස්සු ගුණධර්ම රකින්න අවස්ථාවල දිවුරු උදව්පකාර කරනවා. පසලොස්සක පොයේ දවසට සතරවරන් දෙවියන් සක්‍ර දෙවියන්ගේ අවසරේ මේ මනුලව සැරිසරමින් මනුස්ස ලෝකෙ මිනිස්සුන්ගේ විස්තර සීල් ගන්න ඒවා බණ අහන ඒවා පින්කම් කරන ඒවා මිනිස්සු ගුණ ධර්ම දියුණු කරන මේ කටයුතු ගැන විස්තර එකතු කරගෙන යනවා ඒ ගිහිල්ලා දිව්‍ය ලෝකෙ දෙවියන් අතර ඒවා කියලා ඒ පින් දෙවියනුත් අනුමෝදන් වෙන මේක ධර්මයේ සඳහන් වෙන කාරණය පසලොස්සක පොයේ දවස්වලට සතරවරන් දිවියන් මනුලව සැරිසරනවා කවුද අද පොයේ දවසේ උපෝසත සීලේ සමාදන් වෙලා ඉන්නේ කවුද අද දවසේ ගුණධර්ම පුරන් වෙනදට වඩා පින් කුසල් වඩන්නේ කවුද මේ විස්තර සතරවරන් දිවියන් එකතු කරගෙන මනුලව කෙරෙන පින්කම් විස්තර මහා පින්කම් තොරතුරු එකතු කරගෙන යනවා සාමාන්‍යයෙන් මේවා ගැන දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දෙවියන් මොකටද මනුස්ස ලෝකේ විස්තර හොයන්නේ දෙවියන්ට වැඩ නැතුවද මේක එක්ක කෙනා සීල් රකින්නවද නැද්ද මේ කේලම් හොයන්නේ මොකටද කියලා කෙනෙක් හිතන්න පුළුවන් පින්වතුනි දෙවියරු මේ කරන පින්කම් විස්තර අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් ඉදිරියේ සුධර්මා දිව්‍ය සභාවේ සතරවරන් දෙවියන් මේ පින්කම් ගැන කියනවා මනුලව මෙන්න මේ වගේ පින්කම් අද සිදු වෙනවා මේ විදිහට මිනිස්සු වෙනදට වඩා සීල් රකින්නෝ උපෝසත සීලේ සමාදන් වෙලා අද මෙහෙම පින්කමක් කරනවා මේ වගේ පින්කමක් කරනවා කියලා මනුලව කරන පින්කම් දිව්‍ය ලෝකේ දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ ඒවා කියමින් සාකච්ඡා කරනකොට ඒකතු වෙලා ඉන්න දෙවිවරු සාදුකාර දිදී ඒ පින් අනුමෝදන් වෙනවා සතුටු වෙනවා පින්තුනි මතක තියාගන්න පින් කිරීමත් පිනක් කෙනෙක් කරන පිනක් අනුමෝදන් වීමත් පිනක් පත්තානුමෝදනා කියන කෙනෙක් කරන පින් දැකලා අනුමෝදන් වෙන එක පිනක් දැන් ඔබ හිතන්න ඔබට ලොකු පින්කමක් කරගන්න විදිහක් නැහැ කියලා. හැබැයි ඔබ දකිනවා තව කවුරු හරි කෙනෙක් බොහොම ලස්සනට පින්කමක් කරනවා දානයක් දෙනවා.
චෛත්‍ය වන්දනාවක් කරනවා කපෘත් පූජා කරනවා අඩුගානේ මොනවා හරි බෝධි ප්‍රාකාරයක් හදනවා චෛත්‍යයක් හදනවා බුද්ධ ප්‍රතිමාවක් නෙලනවා එක්ක කාට හරි අසරණ දුගී මගේ යාචකයන්ට දානයක් දුන්නා කියලා හිතන් කවුරු හරි පින්කමක් කරනවා දැකලා අන්න කෙනෙකුට ඉරිසියාවක් නැති කුහකකමක් නැති අනුන්ගේ පිනක් දැකලා සතුටු වෙන්න පුළුවන් අය නම් අන්න හදවතින්ම ඒ පින දැකලා අනේ සාදු සාදු කොච්චර දෙයක්ද අනේ මනුස්ස ලෝකේ මේ අය අසවල් අසවල් අය මෙහෙම පින් කරනවා නේද කියලා දෙවියනුත් ඒ විදිහටම සතුටු වෙනවා අර මනුස්ස ලෝකේ කෙනෙක් පින් කරනවා දැකලා අනේ කොච්චර දෙයක්ද අසවලා පින් කරනවා අනේ අසවල් කෙනා මෙහෙම දානයක් දීලා මේ වගේ ලස්සන පින්කමක් කරලා තිබ්බා මාත් ඒ පින අනුමෝදන් වෙනවා කියලා මිනිස්සු අතර අපි දන්නවා සමහර අය ඉන්නවා කෙනෙක් පින් කරනකොට තමන් කරා වගේ හරි සතුටෙන් අනුන් කරන පින හදවතින්ම අනුමෝදන් වෙන අය ඉන්නවා. ඒ වගේ දෙවියනොත් මනුස්ස ලෝකේ මිනිස්සු කරන පින් පොයේ දවස්වලට සුධර්මා දිව්‍ය සභාවේ සාකච්ඡා කර කර ඒ පින් අනුමෝදන් වෙනවා. හැබැයි පින්වතුනි ඒ අනුමෝදන් වෙන අතරේ දෙවිවරු තව සතුටු වෙන කාරණයක් තියෙනවා. ඒ තමයි මිනිස්සු බුදුන් සරණ යනකොට පින් කරනකොට දෙවිවරු මෙන්න මෙහෙම කියනවා. ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහාය මානුසං දේහං දේවකායා පරිපූරේස්සන්ති දැන් අසවල් අසවල් අය බුදුන් සරණ ගිහිල්ලා පින්කම් කරනවා ඒ අය නම් අපාය උපදින්නේ නැහැ ඒ අය කය බිඳී මරණින් මත්තේ දිව්‍ය ලෝකෙ ඉපදිලා දේවකායා පරිපූරේස්සන් දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියන පින්වතුනි මනුස්ස ලෝකේ මිනිස්සු වැඩි වැඩියෙන් පින් කරනවා කියන්නේ දිව්‍ය ලෝකේ පිරිස වැඩි වෙනවා දිවුරු සතුටු වෙනවා අනාගතයේ මේ අය දිව්‍ය ලෝකවල උපදිනවා දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා හැබැයි මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනකොට අකුසල් බලවත් වෙනකොට අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙලා ඉරිසියාවල් වෛර ක්‍රෝධ කුහකකම් එන්න වර්ධනය වෙලා මිනිස්සු අකුසලයෙන් බලවත් වෙලා සිල් ගුණ දහම් වලින් පිරිහෙනකොට ඒ විස්තරත් දෙවියන් අතර සාකච්ඡා වෙනවා. එතකොට දෙවිවරු කම්පා වෙනවා. මනුස්ස ලෝකේ මිනිස්සු එන්න එන්න සීලෙන් පිරිහෙනවා. පිනෙන් පිරිහිලා යනවා. ගුණ ධර්ම වලින් පිරිහෙනවා. අනාගතයේ දිව්‍ය පිරිස අඩු වෙලා අපායවල් පිරිලා යනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා එහෙ ඒ තොරතුරු අරගෙන ගිහිල්ලා දෙවිවරු සාකච්ඡා කරනකොට දෙවියන් මිනිස්සුන්ගේ ඇත්ත ස්වභාවය මිනිස්සුන්ගේ අකුසල් ගුණ ධර්මයෙන් පිරිහෙන හැටි මේවා දැකලා දෙවියන් කම්පා වෙනවා දෙවියන්ගේ රැකවරණේ මිනිස්සයන්ට අහිමි වෙන්නේ උන් නොවේ නිසා ඒ නිසා පින්තුණී පුන් පොහෝ දවසක් කියලා කියන්නේ පින් කර යුතු දවසක් මෙනදට වඩා දැන් උපෝසතේ ඔබ සමාදන් වෙනවා කියලා කියන්නේ දැන් සාමාන්‍ය දවසට බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයා නিত্য සීලේ තමයි පංච සීලේ. ප්‍රාණඝාතයෙන් වළකිනවා, හොරකමින් වළකිනවා, වැරදි කාම සීවණයෙන් වළකිනවා, බොරුවෙන් වළකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකී. මෙන්න මේ පංච සීලේ තමයි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ගිහි ශ්‍රාවකයෙකුට නিত্য සීලේ හැටියට පෙන්නලා දුන්නේ. හැබැයි පොයේ දවසට බුදුහාඳුරන්ගේ කාලේ නම් සමහර ශ්‍රාවකයෝ ගැන සඳහන් වෙනවා සතර පොයේටම උපෝසතේ රැකපු අය. අද අඩු ගානේ 15ක පොයකටවත් මෙවන් යුගයක ඔබ බලන්න සාමාන්‍ය පොයකට සීල් ගන්න කීයෙන් කී දෙනාද ඒ සීල් ගන්න පිරිස අතර ගත්තත් ඒ සීලය හරියටම ආරක්ෂා කරන්න කීයෙන් කී දෙනාද සමහරු හවස් වෙනකොට ඉක්මනට ගෙදර දුවන්න කල්පනා අර පැය කීපයක් හිටියා ඒ පන්සලට ආවත් අනුන්ගේ අඩුපාඩු කේලම් කාට හරි බනිනවා එතනත් ගැටුමක් හදා ගන්නවා සීල් ගන්න ඉන්න පිරිස අතර මොකක් හරි රණ්ඩුවක් හදා ගන්නවා සමාලාවට හාම්දුරුවන්ගේ අඩුපාඩු කාගේ හරි කේලම් ඊළඟට රණ්ඩු වෙලා අපි එන්නේ නැහැ මේ ආයි එන්නේ නැහැ මේ පන්සලට අර දායකයෝ එක්ක ප්‍රශ්න හදාගෙන යන මේ අකුසල් පිරිච්ච සමාජේ රාග ද්වේෂ මෝහ ඇවිස්සිච්ච විකෘති කෙලෙස් බලවත් සමාජ මිනිස්යන්ගේ ස්වභාවය වගේ පිංගතුණී ඒ නිසා අපි මේ ජීවත් වෙන්නේ බොහොම භයානක කාලෙක. මෙවැනි යුගයක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අඩුම ගාන මේ බණ ටික ඇහෙනකොට ඔබට පන්සලකට ගිහිල්ලා දැන් අපි දන්නවා පහුගිය අවුරුදු දෙක මේ වසංගතයත් එක්ක ගෙවිච්ච කාලේ බොහෝ දෙනෙකුට පන්සල්වලට ගිහිල්ලා මිනිස්සු ඒක රාසී වෙලා පින්කම් කරන්න, ගුණධර්ම පුරන්න, සීල් සමාදන් වෙන්න අපිට යම් අසීරුතාවයක් ඇති වුණා.
හැබැයි දැන් වසංගතේ සම්පූර්ණයෙන්ම පහ වෙලා නැති වුණත් දැන් දැන් මිනිස්සු නිදහසේ පින්කම් කරනවා ගුණධර්ම පුරනවා වන්දනාව යනවා පන්සල් වලට එකතු වෙනවා මිනිස්සු ගුණධර්ම පුරනවා පොයි දවසට වෙනදාට වඩා වෙනදා නටපු කෙනා එදාට නැටුම් ගැයුම් වාදන සින්දු කියපු අය නැටුම් නටපු අය නච්ච ගීත වාදිත විසූක දස්සන माला गंध विलेपन धारण मंडन मल सुवंद विलोम लसन सरसिली मिसियालिंग इदाट चाम सरल जीवित्या सुदु एंदु मा केंदला बहुम सरल जीवित्या गतकर वेनद हेम विलावेम बड़किनी नेन विलावट हितेन हितेन विलावट हेम विलावेम मुनवाहरी काटे दागेन खान्नमाई हित हेबै पोय दावसत विकाल भोजने वालकीला पुलुवान थरंग हित दमने करगेन तम विकाल भोजने वालकीनो आहारे पवा सामान्य आहार गन्न विलावट पवा आहार गन्न विनद वगे निमे प्रतिवेक्षा करला नुवनिंग विमसला हुदर्ट ए आहारे पटिकूल संज्ञा मिनेह करमिन तमाई पोय दवसकट विनदट वडा उतुम संवर सिल्वा दमनय उत्साहयक गन्न जीविते पुरुदु करगन्न ईलंगट उच्चासायन महासायन मेवेन वलकिनो एतकोट मे वगे කෙනෙක් වෙනතට වඩා තව ඔය අතර සමහර අය උපෝසත දස සීල රන් රිදී මුතුමැණික් භාවිතාවෙන් වළකිනවා මෛත්‍රී සහගත චේතෝ විමුක්තියෙන් කාලය ගත කරන මේ වගේ තමන්ගේ ජීවිතයේ තුල වෙනදාට වඩා පන්සිල් සමාදන් වෙලා ගත කරන අනිත් දිනවලට වඩා පොය දවස්වලට උපෝසතයක් රකිනවා අංගුත්තර නිකායේ සඳහන් වෙනවා බුද්ධංග උපෝසත සූත්‍රේ විසාකා උපෝසත සූත්‍රේ වගේ उपोसत कीला सूत्र देशन गणनावक बुधुहांद्रो विस्तर करनो ए देशनावल धर्मे संधान वेनवा पोए दावस कियाने रहतन वहांसेल अनुगामने करमीं गुणधर्म पूरन दावसा बुद्रजानन वहांसे की श्रावकियान गिहि श्रावकियान पोए दावसट वेनदाट वेडिय उतुम सीले का समाधान वेला गुणधर्म पूरनो इतिंगे निसा उब अद में पुन्पुहो दावसे में बानाहानवा वगेम उबे हित रखगान काय वचने उपरीम सांवरकमा कैतिकरगान अद दावस पुरा बुदुगुन सिहिकरान मैत्रिय वडान सद्धा सील सुत त्याग प्राज्ञादी गुणधर्म दीवन करगान दाक्षवे तिंग हेमनांग बहम दिनाठम अद मे पुन्पोहो दावसे अपि आशीर्वाद करनवा उबहम दिनाठम सद्धा दी गुणधर्म दीवन करगेन सद्धा सील सुत त्याग प्राज्ञा वडागेन උතුම් වූ ධර්මයේම දියුණු කර ගන්න ධර්මයේම අවබෝධ කර ගන්න වාසනාව ලැබීවා ලැබීවා ඔබ කරන පින්දහම ඔබේ සීලාදී ගුණධර්ම සුධර්මා දිව්‍ය සභාවි දෙවිවරු පවා සාදුකාර දිදී සතුටු වෙමි අනුමෝදන් වෙන විදිහ පින්දහම ඔබේ ජීවිතයේ තුර රැස් කර ගන්න ඔබට වාසනාව ලැබීවා හේ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදේ ඔබ හැම දිනාටම ලැබීවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ධර්මදේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටමත් ලක්හඬ ගුවන් විදුලියේ ගයන් දුෂ්චන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දිනාටම සැලසේවා සද්ධාදී ගුණධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීයම අවබෝධ කරගන්න ඔබ හැම දිනාටම මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා වේවා කියලා අපි ආශිර්වාද කරනවා ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා සදහවතුනි ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඬ බුද්ධ රශ්මි පොහොදා විශේෂ ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ හොරණ සීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
ත්‍රිවිධරත්නේ ආශිර්වාදයෙන්ම ලැබේවායි සාදුසිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදහවතුනි, ඔබ එලෙසින් ශ්‍රවණය කළ ඒ උතුම් ධර්මානුශාසනාව සඳහා අද දවසේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනේ 2021 වසරේ මාර්තු මාස 26 වන දින අභාව ප්‍රාප්ත වී මෙම මාර්තු මාස 26 වන දිනට වසරක් සපිරෙන හේමා සිංහසේන මහත්මියට පින්පෙත් අනුමෝදන් කිරීම පිණිස අගලවත්ත යටියන දෙල්ගස් හන්දියේ පදිංචි සුසිල් සිරිවර්ධන ආදරණීය ස්වාමි පුරුෂයාත් ඩිල්හාරා දියනියත් ලිලි සිරිවර්ධන ආදරණීය මෑණියන් හා බදුල්ල විහාරකොඩ පදිංචි පියුමිනී සිරිවර්ධන ආදරණීය දියනිය හා ඩිලාන් රත්නායක බෑනනුවන් විසින් ඔවුන්ගේ ප්‍රධාන අරමුණ වී තිබුණේ 2021 මාර්තු මාස 26 වන දින අභාව ප්‍රාප්ත වී වසරක් සම්පූර්ණ වන හේමා සිංහසේන මහත්මියගේ පරලොව ජීවිතය සැපවත් වේවා යන්න හා එක්මන් භවයකදී එතුමිය උතුම් වූ නිර්වාණ සුවය අත්පත් කර ගනිත්වා යන ප්‍රාර්ථනාවයි. ඒත් එක්කම පින් අපේක්ෂාවෙන් සිටින පවුලේ දෙපාර්ශවයේ නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට හා හිත මිත්‍රාදීන්ට මෙම ධර්ම දේශනාවෙන් ජනිත වන සියලු පින් අනුමෝදන් වෙත්වායි ප්‍රාර්ථනා කිරීමත් පවුලේ සියලු දෙනාටත් වසර 91ක් සපිරෙන ලිලි සිරිවර්ධන ආදරණීය මෑණියන් සහ දෙපාර්ශවයේම සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය සහ උතුම් වූ ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් ඇතිවි තිබෙන මේ වසංගත තත්වය දුරු වී සියලු ලෝක සත්වයන් හට නිදුක් නිරෝගී චිරජීවනයේ වේවායි ප්‍රාර්ථනා කිරීමත් ඔවුන්ගේ අරමුණු අතර වුණා. ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදුනාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහවතුනි ධර්මදේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706-366-166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පින් සිත් පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.